ආයුබෝවන් නිදහස් සටනේ වීරයෝ තුලින් සිංහල විරුවන් 11 දෙනෙක් ගැන අපි කතා කළා. එයින් ඔබ දැනුමක් ලබන්නට ඇතයි මා සිතනවා. අපි අද කතා කරමු නිදහස් සටන වෙනුවෙන් අපකැප වුණු උගත් ද්‍රවිඩ ජාතිකින් දෙදෙනෙක් ගැන. එක්කෙනෙක් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්. අනිත් විරුවා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්. 1852 අප්‍රේල් මාස 16 වෙනි දින වාසල මුදලේ පොන්නම්බලම් මහතාට දාව උපන් පොන්නම්බලම් රාමනාදන් ලදරුවා බිහි වුණේ යාපනය මණිපයි ග්‍රාමයේ. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයේ අනුව ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ද්‍රවිඩ මන්ත්‍රීවරයා වුණේ කුමාරස්සාමි මුදලියාර් මහතා. ඔහු රාමනාදන් මහතාගේ මව් පාර්ශවයේ සීයා. සහෝදරින් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයා වුණේ රාමනාදන් මහතා. බාල සොහොයුරා තමයි පොන්නම්බලම් අරුණාචලම්. වැඩිමහල් සහෝදරයා වුණේ පොන්නම්බලම් කුමාරස්සාමි මහතා. මොවුන් කුඩා කල සිටම හැදුනේ වැඩුනේ මුත්තු කුමාරස්වාමි නම් මාමලග. ව්‍යවස්ථාදායක සභාවේ ද්‍රවිඩ මන්ත්‍රීවරයා ලෙස කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙතින් ශ්‍රීමත් නාමයෙන් පිදුම් ලද පළමු ද්‍රවිඩ ජාතිකයා වුණේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා. සොහොයුරන් තිදෙනාම දේශමාමක ජාති හිතෛෂී හැඟීම් වලින් පිරි ජාතික නායකින් වුණා. එවකට රෝයල් අකඩමී නමින් හැඳින් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා මදුරාසියේ ප්‍රෙසිඩන්ට් විද්‍යාලයට ගියා. ඉන්පසු ලංකාවට පැමිණ සර් රිචඩ් මෝගන් නැමැති දක්ෂ නීතිවේදියෙකුගෙන් නීතිය හැදෑරුවා. වයස අවුරුදු 22 මොහු අලුත් කඩේ නීතිඥ මණ්ඩලයට බැඳුනා. පසුව රාජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ලෙස 13 වසරක් සේවය කළා. මෙතුමා කීප වතාවක්ම ඇටර්නි ජෙනරාල් ධුරයේද කටයුතු කළා. 1905 රාජ්‍ය සේවයෙන් අස්වී තම සම්පූර්ණ කාලයම ජාතික සේවය සඳහා කැප කළා. ඔහු යුක්තිගරුක පුජ්‍යලේ. පෞද්ගලික මිත්‍රිකම් වලට ඉඩ නොදී ජනතාව වෙනුවෙන් පොදුවේ යුක්තිය ඉටු කළා. බ්‍රිතාන්‍ය පාලනයෙන් පිරිහියන ලංකාව දෙස ඔහු කලකිරීමෙන් බලා වුණා. ඉන් ලංකා මාතාව බේරා ගනු පිණිස දේශපාලනය වෙත යොමු වුණා. එනිසාම ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් වුණා. 1915 ඇති වූ සිංහල මුස්ලිම් ජාතිවාදී අරගලයේදී තම ජීවිතය ගැනවත් නොතකා රාමනාදන් මහතා සිංහලයන් වෙනුවෙන් පෙනී වුණා. මෙහිදී හෙන්රි පේද්‍රිස් තරුණයා වෙඩි තබා මැරීමට තීන්දු මොහොතේ ඊට එරෙහිව මූලිකත්වය ගෙන කටයුතු කළ මෙවන් නායකින්ගේ උද්ඝෝෂණ නිසා අරගලය කෙටි කාලයකින් සමාප්ත වුණා. මේ අඳුරු සමය අලලා ලංකාවේ කැරලි කෝලාහල හා යුද්ධ නීතිය ප්‍රකාශ කිරීම නමින් ග්‍රන්ථයක්ද රචනා කළා. සිංහලෙන් මුහුණ දුන් කටුක වදබන්ධනවල සැබෑ තොරතුරු මෙහි අඩංගු වුණා. රාමනාදන් මහතාගේ චතුර කතිකත්වය නිසා ඔහු ඉක්මනින් ජනාදරයට පත් වුණා. 1911 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උගත් ලාංකිකයින්ගේ මන්ත්‍රීවරයා බවට පත් වුණා. ද්‍රවිඩ ජාතිකයෙකු වුණත් රාමනාදන් මහතා සිංහල භාෂාවටත් සිංහලයින්ටත් දැඩිසේ ඇලුම් කළා. ඔහු සොලිසිටර් ජෙනරාල් සමයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකදී කළ කතාවකින් එය මනාව තහවුරු වුණා. එහිදී ඔහු මෙහෙම කිව්වා. "මහත්වරුනි, සිංහල කටින් සිංහල භාෂාව කතා නොකරනවා නම් එය කතා කිරීමට සිටින්නේ කවරහුද? මම නම් මගේ ගෙදරදී මගේ දරුවන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. තමුන්නාන්සේලා සිංහල භාෂාවෙන් කතා කිරීම ප්‍රීතියක් කොටගත යුතුයි. ඊට පයින් නොගැසිය යුතුයි. ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය අවස්ථාවක මිස අන් අවස්ථාවල තම මව් භාෂාවම කතා කළ යුතුයි. බෞද්ධ දර්ශනය පිළිබඳවද ඔහු දැරුවේ මෙවන් ආකල්පයක්." දැනට අවුරුදු 20කට පෙර කර්නල් හෙන්රි ඕල්කට් තුමා සහ බ්ලවට්ස්කි මැතිනිය පළමුවෙන්ම මට කොළඹදී දකින්නට ලැබුණා. ඒ කාලේදී ලංකාවාසීන් බුදුදහමේ අගය නොදැන සිටි බවයි මගේ හැඟීම. දැන් පපත්නා දියුණුව ඕල්කට් යුවළගේ අවවාද අනුශාසනා පිළිගෙන ස්වකීය සුභසිද්ධිය හේතුවෙන් කටයුතු පටන් ගැනීම නිසා ඇති වූවා. ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාල පේරාදෙණිය මණ්ඩපය පිහිටුවීමේදී ඇප කැප වූ නායකින් අතර මෙතුමාද ජාති ආගම් කුලභේද නොතකූ ජනනායකයෙක්. ඔහුට උපහාර වශයෙන් පේරාදෙණිය මණ්ඩපයේ දැවැන්ත නේවාසික ශාලාවක් රාමනාදන් ශාලාව ලෙස නම් කළා. ලංකාවාසී ජනතාව එකම මවකගේ කුසින් උපන් සහෝදර පිරිසක් බව ප්‍රකාශ කරමින් ලක් මාතාවට නිදහස ලබා ගන්න පිණිස උදාර මේවරක යෙදුණු පිරිපුන් දේශපාලඥයා රාජනීතිඥ පදවියෙන්ද පිදුම් ලැබ 1930 නොවැම්බර් මාස 26 වන දින වයස අවුරුදු 79 දී අභාව ප්‍රාප්ත වුණා. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිදුන්ට නිවන් සුවක් වේවායි පතමු.
අපි දැන් කතා කරමු ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ බාල සොහොයුරු පොන්නම්බලම් අරුණාචලන් මහතා ගැන. ඔහු උපන්නේ 1853 සැප්තැම්බර් 14 වෙනිදා යාපනයේ මණිපායිහිදී. ශ්‍රීමත් යන නාමයෙන්ද පිදුම් ලද දෙවන ද්‍රවිඩ ජාතිකයාද මෙතුමායි. රෝයල් ඇකඩමිය හෙවත් කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද මෙතුමා හට මහාරක්ඥ ශිෂ්‍යත්වයේ නමින් හැඳින්වූ රජනගේ ශිෂ්‍යත් දිනාගත් මෙතුමා 1870 එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. එහිදී ශිෂ්‍යත්ව කීපයක්ම දිනාගත් මෙතුමා අධි නීතිඥයෙකු බවට පත් වී එංගලන්තයට පමණක් සීමා වූ සිවිල් සේවා විභාගයෙන්ද 1875 සමත් වූ ප්‍රථම ලාංකිකයාද වුණා. ඉන්පසු කොළඹ කච්චේරියේ සේවයට බැඳී කොළඹ මහනුවර මාතර පුත්තලම අවිස්සාවේල්ල කළුතර වැනි ප්‍රදේශවල මෛස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කර පසුව කුරුණෑගල කෑගැල්ල හලාවත මඩකලපු වැනි ප්‍රදේශවලද දිස්ත්‍රික් විනිශ්චකාරවරයා ලෙසද කටයුතු කළා. මෛස්ත්‍රාත්වරයෙකු සහ විනිශ්චකාරවරයෙකු ලෙස කළ සේවයේ අගයා මව් රෙජිස්ට්‍රාර් ජනරාල් ධූරයට පත් කළා. පසුව බස්නාහිර පළාතේ පිස්කල් නිලධාරියා ලෙසද පත් වුණා. 1895 උප්පැන් හා මරණ ලියාපදිංචි කිරීමේ පනත සකස් කර ඉදිරිපත් කළ අරුණාචලන් මහතා 1901 ජනලේඛනය පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමේ කාර්ය දීටු කළා. ලන්ඩන් ටයිම්ස් පුවත්පත මෙම වාර්තාව ලංකාවේ ජාතීන් පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් බව පැවසුවා. එහි සාර්ථකත්වය නිසා එකල ආණ්ඩුකාරවරයා වූ ගෝඩන් හා යටත් විචිත භාර ලේකම්වරයාගේ පැසසුමටද මෙතුමා ලක් වුණා. රෙජිස්ට්‍රාර් ජනරාල් ධූරයේ දරද්දීම 1906 මහා ආණ්ඩුව විසින් අරුණාචලන් මහතාව ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නිලලත් මන්ත්‍රීවරයෙකු ලෙසද පත් කළා. 1907 නොතාරිස් ආඥා පනත සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත සකස් කර ඉදිරිපත් කළ අරුණාචල මහතා 1912 විධායක මන්ත්‍රණ සභාවටද පත් වුණා. යටත් විචිත භාර ලේකම්වරයා ලෙස පත් නොවුණේ ඔහු ලාංකිකයෙකු වූ නිසායි. අපක්ෂපාතී අවංක රාජ්‍ය සේවකයෙකු වූ මෙතුමා 1913 විශ්‍රාම ගත්තා. වසර 38ක රාජ්‍ය සේවයත් ජනතා මෙහෙවරත් අගයමින් ඔහු ශ්‍රීමත් යන නාමයෙන් පිදුම් ලැබුවා. 1915 ජනවාරි මාසයේ ශ්‍රීමත් ජේමිස් පීරිස් මහතා සමග සමාජ සේවා සංගමය ආරම්භ කර එමගින් වඩුවෙඩ නූල් කැටීම වළං කර්මාන්තය වැනි ගෘහ කර්මාන්ත ගණනාවක්ම ආරම්භ කොට ඒවට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට රාජ්‍ය අනුග්‍රහයකත්වය ලබා ගත්තා. 1915 ඇති වූ සිංහල මුස්ලිම් අරගල සමයේ ඉංග්‍රීසින් ගෙන ගිය ක්‍රූර පාලනයට එරෙහිව සංදේශ මගින් බ්‍රිතාන්‍ය රාජ්‍ය දැනුවත් කිරීමට F.R. සේනානායක ශ්‍රීමත් ජේමිස් පීරිස් E.W. පෙරේරා වැනිවුන් සමග සහයෝගයෙන් කටයුතු කළා. 1916 ලංකා ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ සංගමය ආරම්භ කර 1917 එම සංගමයේ වාර්ෂික සම්මේලනයේදී අපේ දේශපාලන අවශ්‍යතා අලලා කළ කතාව අප රටේ ඉතිහාසගත වුණා. සේවක සුභසාධනය සඳහා කටයුතු කර 1919 ලංකා කම්කරු සුභසාධක සංගමය ආරම්භ කළා. 1919 ලංකා ජාතික සංගමයේද ප්‍රබල සාමාජිකයෙක් වුණා. 1944 ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී බස්නාහිර පළාතේ ද්‍රවිඩ ආසනයක් පිළිබඳව හටගත් මතභේදයක් මත තම සොහොයුරු රාමනාදන් මහතා සමග ඉන් ඉවත් වී යාපනයේ ද්‍රවිඩ සංගමයේ පිහිටුවා ගත්තා. රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධූරයේද හෙබූ අරුණාචල මහතා ඒ කාලයේදී ලංකා ඉතිහාසයේ හා දෙමළ සාහිත්‍ය සම්බන්ධව ලිපි ගණනාවක්ම ලිව්වා. ශ්‍රද්ධා සම්පන්න හින්දු බැතිමතෙකු වූ මෙතුමා කොළඹ සෛව පරිපාලන සභාවද පිහිටෙව්වා. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමී නායකයෙක්ද වූ මෙතුමා අගයමින් අරුණාචලම් ශාලාව නමින් නේවාසික ශාලාවක්ද පේරාදෙණිය මණ්ඩපයේ නම් කළා. රටට ජාතියට ඉමහත් සේවාවක් කළ මෙතුමා අවුරුදු 71 එනම් 1924 ජනවාරි මාස 9 වෙනිදා අවසන් සුසුම් හෙළුවා. ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලන් මහතාට නිවන් සුව අත් වේවායි පතමු. අදත් PLB හේරත් මහතාගේ නිදහස් සටනේ වීරිය කෘතිය ඇසුරෙන් පිටපත සහ කතනය බන්දුලකේ ජාගොඩගේ මෙවන් අර්ථාන්විත වීඩියෝවකින් අපි නැවත හමුවෙමු. ඔබටත් මෙවැනි අර්ථාන්විත වීඩියෝ නැරඹීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.